ඇති රත්නායක මැහුම් අනන්තයෙන් ගොඩක් කාලෙකින් අපිට හම්බෙන්න බැරි වුණා. ඉතින් අපි මම අද හිතුවා ලස්සන ටී-ෂර්ට් එකක්. ටී-ෂර්ට් එකක් හදාගන්නවා කියද්දී අපිට ඇත්තටම ටී-ෂර්ට් එකක් ගන්න ගියොත් අපිට ලොකු වියදමක් යනවනේ. මේ කාලෙදී මට මේ රෙදි කෑල්ලට මං හිතන්නේ වියදම් උනේ රුපියල් 400ක් විතර වගේ මුදලක්. උගලන්ට කට් පීසස් කඩේකින් ඕන තරමක් ගන්න පුළුවන්. හිතන්නකෝ රුපියල් 400ට ටී-ෂර්ට් එකක් ගන්න පුළුවන්ද කියලා. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. අපි පුරුදු විදිහට මිමිටික ගමු. කම්පෙත්තට කෙලින් පපුව දක්වා උස, ඉන දක්වා උස, සම්පූර්ණ උස. මේකේ පුංචි නිර්මාණයක් තියෙනවා. මෙන්න මෙතනින් ටිකක් වැඩිපුර මෙන්න මේ විදිහට. එතකොට අපිට උස මිමි දෙකක් ගන්න වෙනවා. මේ පැත්ත 26යි, මේ පැත්ත තියෙනවා 36ක්. හරියටම 10ක් වැඩි. මේ පැත්තට වඩා මේ පැත්ත 10ක් වැඩි. මේ පැත්ත 26යි, මේ පැත්ත 36යි. අපිට ඊට වඩා ටිකක් ලොකුවට ගන්නත් පුළුවන්. ඊළඟට පපුව වට. මෙන්න මේ විදිහට අපි පපුව වට ගන්නවා. ඊළඟට ඉන වට ගන්නවා. උකුල වට ගන්නවා. කිහිලි කට වට අපි අනිත් මෙෂර්මන්ට් එකට ගන්නවා. කිහිල්ල හරහා අත වට. ඊළඟට අපිට අවශ්‍ය නම් කර ගැඹුරු අඟල් 5 මාරක් විතර ගන්නවා. පිටිපස්සේ කර ගැඹුරත් අපිට ඔය විදිහටම ගන්න පුළුවන්. ඔක ඇත්තටම මගේ මෙෂර්මන්ට් වලට නිර්මාණය කරපු ටී-ෂර්ට් එකක්. අපි බලමු ඒක කොහොමද කියලා. මේක මෙහෙම බැගීවට තිබුණාට මේක ලස්සනට ගැට ගහපුවාම ඒක අපිට ලස්සන නිර්මාණයක් විදිහට තියෙනවා. මෙන්න මේ විදිහට ගැට ගහපුවාම ලස්සනට තියෙනවා. මේකෙදී අපි බ්ලොක් එකක් පාවිච්චි කරනවා. මොකද හේතුව ටී-ෂර්ට් රෙද්ද කියන්නේ අපිට පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන්න අමාරු දෙයක්. අපි ඩාට්ස් එහෙම පාවිච්චි කරන්නේ නැහැ ටී-ෂර්ට්ස් වලදී. අපි ගන්නවා කෙනෙක්ගේ මුල් උරයිස ගත්තා. මුල් උරයිසෙන් අපි අඟල් 2ක් විතර අඩු කරනවා. මුල් උරයිස 16 කියලා ගත්තොත් අපිට 14යි. එතකොට 2ට බෙදුවා 7යි. අපි අඟල් 1 හමාරක් විතර අපි අඟලක් පාත් කරමු. ඇති අපිට අඟලක්. මෙන්න මේ විදිහට අපි ඒක මාක් කරගන්න. මෙතන අපි 7 ලකුණු කරගන්න. අඟල් 3න් පපුව දක්වා උස 10 හමාරයි. ඉන දක්වා උස 15යි. සම්පූර්ණ උස එක පැත්තක අපි 26ක් තිබුණා. අනිත් පැත්තේ 36ක් තිබුණා. බ්ලොක් එක බ්ලොක් කොටස් දෙකක් කපා ගන්න සිද්ධ වෙනවා. අපි එක පැත්තක් ඇඳලා ඒකට තව කොටසක් අලවලා ගමු. එහෙම නැත්නම් අපිට කොටස් දෙකම එකට ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට. ඔහොම. අමනේ 6 හමාරක් 7ක් විතර ඒ මීමම මෙතනට ලකුණු කරා. පපු වට මිම්ම 4ට බෙදලා අඟල් භාගයක් එකතු කරලා ලකුණු කරනවා. මේකේ පපු වට මිම්ම 40ක් එනවා. 40යි 10යි 10 හමාරයි. ඉන වට මිම්ම 33යි. 33 4ට බෙදුවා. මේකේ ඉනට නම් චූටි බුරුලක් දුන්නට කමන්නේ. මොකද මෙතන යට රැලි ගතියක් එන්න ඕන නිසා. ඊළඟට අපි මෙතන 26 මේ පැත්තේ උස උකුල වට සාමාන්‍ය මෙෂර්මන්ට් එක තමයි මෙතන ගන්නේ. 43යි. එතකොට 10යි 3 කාලයි 11ක් විතර අපි අඟලක් විතර බුරුලක් එක්ක අපි මේක මෙහෙම ලකුණු කරා. අපි කිහිලි කට මෙන්න මේ විදිහට උරයිස් කොනයි. හැම වෙලාවෙම මතක තියාගන්න ඕන ටී-ෂර්ට්ස් වල ඕනට වැඩිය කිහිලි කටවල් කපන්න අවශ්‍ය නැහැ. දැන් මෙතන අපි පොඩ්ඩක් චෙක් කරලා බලමු. කිහිලි කට මගේ 17ක් තියෙනවා. 8යි 8යි 16යි 17ක් අපිට මෙතනදී එනවා. ඕගලන්ට පේනවා ඇති මෙන්න මෙහෙම. ඊට පස්සේ අපි කරේ හරස් මිම්මත් මෙතනදී වැඩිය වැඩි කරන්නේ නැහැ. අඟල් 3 හමාරක් විතර. කර ගැඹුර 5ක්. අපි 6ක් කියමු. 6ක් අරගෙන මෙන්න මේ විදිහට කර ඇඳා. දැන් අපිට පුංචි ගැටලුවක් එනවා. මේකෙදි එක පැත්තක් මේ ඇඳුම දිගයි, අනිත් පැත්ත මේකේ ඇඳුම කොටයි. මේ විදිහට අපි මේ පළුව කපාගෙන ඔන්න ඔහොම
කරත් අපි කපා ගන්නවා. මෙන්න මෙතනින් අපි එක පැත්තකින් අපිට මෙන්න මේ විදිහට දික් කරන්න සිද්ධ වෙනවා. මේකෙදි අපිට තියෙන කොළ ප්‍රමාණය, අපිට තියෙන ඩිමයි পেපර් එකේ ප්‍රමාණය අඩු නිසා අපිට චුට්ටක් ඒක පොඩි කොළයක් අපිට එතනින් අලව ගන්න සිද්ධ වෙනවා. මොකද හේතුව මේක අපිට දිගෑරපුවාම මේ පැත්ත 16යි, මේ පැත්ත 26යි, එහා පැත්ත 36කට අපි මෙන්න මේ පැත්ත 26යි මේ පැත්ත 36ක් ඔන්න ඔය විදිහට 36කට අපි අරගෙන තියෙනවා. අපිට පුළුවන් ෆුට් රූල තියලා මෙයා අපි දික් කරනවා. අපි පොඩ්ඩක් ලොකුවට ටී ෂර්ට් එක තියෙන්නේ මෙන්න මෙහෙම. හිතෙනවා මෙතනින් තව ෂුට්ටක් අඟලක් විතර දිගින් වැඩි වුණත් හොඳයි කියලා. ඒ නිසා මෙතනින් මම වැඩි කරා මේක මෙන්න මේ විදිහට. අත දිග ගමු. සාමාන්‍යයෙන් මේ වගේ අත ඇඳුමකට අපි ගොඩාක් අත දිගට ගන්නෙ නැහැ. මේකේ නම් අත දිග තියෙනවා අඟල් 7 හමාරක් විතර. මට මමත් ඒ ගාන 7ක් විතර අත දිග ගන්නවා. පාත් කරනවා. 4 හමාරක්. ඒ කියන්නේ කිහිලි කට වට අපි 4ට බෙදලා ගන්න. කිහිලි කට වට 17යි. එතකොට 4 හමාරක් එනවා. මේ පැත්තට අපි 17 නම් 8 ඒකේ 17 දෙකට බෙදපු මිම්ම තමයි අපි මෙතන ලකුණු කරන්නේ. 8 හමාරයි. අපි ඕකෙන් අඟලක් භාගයක් විතර අඩු කරලා ගමු. 8 හමාරෙන් භාගයක් අඩු කරනවා. අපි දැන් අතත් හදාගත්තා. අපි රෙදි කෑල්ලේ කපන විදිහ බලමු. අපිට අනවශ්‍ය දේවල් සියලුම දේ අපි මැහුම්වලදී අපේ මහන මේසේදී අපි අනිත් දේවල් සියලුම දේ අයින් කරගන්න ඕනේ. අපිට අවශ්‍ය දේ විතරක් අපි ලං කරගන්න ඕනේ. නැත්තම් අපේ නිරවුල් මනසකින් අපේ වැඩේ කරගන්න බැරි වෙනවා. හරි. අපි ගත්තා මෙන්න මේ විදිහට. අපි මේකේ මේ දිගට අපි කපලා අයින් කරගමු. මේ විදිහට මේකේ මැහුම් වාසි තියලා කැපුවත් කමක් නැහැ. එහෙම නැත්නම් මැහුම් වාසි නොතියා කපන්න පුළුවන්. කර ටී ෂර්ට් මැටීරියල් වලදී ඕනාට වැඩිය කපන්න යන්න එපා. මෙන්න මේ පහත හැඩය අපි කපා ගන්නවා. අන්න ඒකටයි ගොඩාක්ම මේකට අපිට බ්ලොක් එකක් අවශ්‍ය වෙන්නේ. මෙතන මේ පහත හැඩය. මේ විදිහට අපි පැත්ත මාරු කරලා ගමු. මෙන්න මේ විදිහට දෙකට නවා ගමු. සාමාන්‍යයෙන් ඉස්සරහ පළුව සහ පිටිපස්සේ පළුවට වඩා පිටිපස්සේ පළුව අඟල් භාගෙකින් අඩුයි. ටී ෂර්ට් රෙද්දක නිසා ඒක භාගයේ සිට අඟල දක්වා අඩු කරාට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙහෙම කර ඉස්සරහ කරට වඩා පිටිපස්සේ කර අඩුවෙන් කැපුවා. උර ඉස මේ ගානම අපි ගත්තා. ආම් හෝල් එකත් අපි මේක තැනදී අඟල උස්සන්නේ නැහැ. ආම් හෝල් එකත් අපි මේ ගානම කිහිලි කටත් මේ ගානම ගත්තා. ඊට පස්සේ මේකෙදි එක දෙයක් තියෙනවා. දැන් අපි කපා ගද්දී අපිට චුට්ටක් පරෙස්සම් වෙන්න ඕනේ. එකම පැත්තට තමයි මේකේ හොඳ පිටවල් එක පැත්තට හිටින්න අරගෙන මෙන්න මේ විදිහට
මේකේ පැති දෙක වෙනස් වුණොත් අපිට සයිඩ් එකෙන් අර පොඩි ටයි එකක් වගේ දාගන්න එක අපිට කරගන්න බැරි වෙනවා. අංශය ගානට අරගෙන හොඳ පිටවල් එකට තියලා මේකේ මේ වැඩි හරිය කපලා අපි අයින් කරගන්න. මෙන්න මේ විදිහට. මේ පැත්තෙන් අපිට ගැට ගහ ගන්න තියෙනවා. ඊළඟට අත කපලා ඉක්මනින් කරට පයිපින් එකක් අපි කපා ගමු. වාටිය මහන්ඩ පොඩි ප්‍රමාණයක් තියාගත්තා. අපි අතක් හැම වෙලාවෙම කපද්දි අත මුදුන මාක් කරගන්න පුරුදු වෙන්න. එතකොට ඕගොල්ලන්ට හරිම ලේසි. ඊට පස්සේ අපි කර වටට පයිපින් එකක් අල්ලගන්න ඕනේ. ඒක අපි හරස් අතට, ඒ කියන්නේ බල වාටිය පැත්තට කපා ගත්තොත් අපිට හොඳට ඇදෙන ගතියට, මෙන්න මෙහෙම අපිට ඇදෙන ගතියට මේක මේ අතට, දැන් මේ රෙද්ද මේ පැත්ත ඇදෙනවා, මේ පැත්ත චුට්ටක් කියන්නේ දික් අතට මේ අතට හොඳට ඇදෙනවා. මේ අතට ඇදෙන ගතිය අඩුයි. ඉතින් අපිට මේක ටී-ෂර්ට් මෙටීරියල් එකක් නිසා කොයි පැත්තට කපා ගත්තත් ලොකු ගැටලුවක් නැහැ. නමුත් අපි මෙන්න මේ අතට, අපි හරස් අතට, උවලට කර වටේට අපි වෙනම රිබ් අල්ලනවා. මේක නම් මම මේ මෙටීරියල් එකම පාවිච්චි කරනවා. මොකද හේතුව මේ රිබ් එකක් වෙන කල එකක්. රිබ් එකක් කියන්නේ පුතේ මෙටීරියල් එකක්. ඒ මෙටීරියල් එක අපිට වෙන පාටකින් දැම්මොත් ඒක ලස්සනක් නැති වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට මම ඔයගලන්ට පැට්ලොක් එකක්, ඕලොක් එකක් මොනවත් නැතුව හරි සරලව ටී-ෂර්ට් එකක් හදාගන්න හැටි කියලා දෙන්නේ. ටී-ෂර්ට් රෙද්දක් අපිට මහද්දි ඇත්තටම පැට්ලොක් මැෂින් එකක් අවශ්‍ය වෙනවා. නූල් හතරේ ඕලොක් එකක් අවශ්‍ය වෙනවා. නමුත් ඒ කිසිම දෙයක් නැතුව අපේ ගෙදර තියෙන සාමාන්‍ය මැෂින් එකකින් වුණත් අපිට මහ ගන්න පුළුවන්. ඔගලන්ට මම මේක දීපා, මගේ තියෙන ඉන්දිකට මාරු කරලා මම බෝල් පොයින්ට් නීඩල් එක නම්බර් 1 නම්බර් 11 දාගත්තා. අපිට පුළුවන් සාමාන්‍ය ඔගොල්ලෝ ඩොමෙස්ටික් යූස් කරන සාමාන්‍ය මැෂින් එකක් පාවිච්චි කරනවා නම් ඔගලන්ට පුළුවන් නම්බර් 9011 ඩියුරෝ නීඩල් එක, නීඩල් පොයින්ට් එකේ කෙළවරේ තියෙනවා ගෝල්ඩ් කලර් එකෙන්, ගෝල්ඩ් නෙමෙයි රෙඩ් කලර් එකෙන් මේ ප්ලේටඩ් කරලා ඒ නීඩල් එක පාවිච්චි කරනවා සාමාන්‍ය මැෂින් එක. මේ හයි ස්පීඩ් මැෂින් එක බීපී බෝල් පොයින්ට් නීඩල් එක තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. මේකෙදි මේ කොටස් දෙක වෙන වෙනම අපිට කපා ගන්න පුළුවන්. එන්න මෙහෙම හොඳ පිට හරවගෙන ෆුට් සයිස් එකට. හැම වෙලාවෙම ටී-ෂර්ට් රෙද්දකදී කර පැත්තෙන් පොඩ්ඩක් බුරුල දෙන්න. පයිපින් එක පැත්තෙන් පොඩ්ඩක් ඇද්දට කමක් නැහැ. ගොඩාක් නෙවෙයි. ගොඩාක් ඇද්දාම කර ගොඩක් පුංචි වෙනවා. එන්න මෙහෙම අවුට්ලයින් කරගන්න. මේ පැත්තට මේ මැහුම් වාසිය මේ පැත්තට දාලා කර පැත්තෙන් චුට්ටක් බුරුල තියෙනවා, පයිපින් එක පැත්තෙන් පොඩ්ඩක් අදිනවා. කර පැත්තෙන් බුරුල තියෙනවා, පයිපින් එක පැත්තෙන් පොඩ්ඩක් අදිනවා. ඊට පස්සේ මෙතනින් අපි අවුට්ලයින් කරගන්නවා. අපි කර දෙක, කරවල් ෆ්‍රන්ට් එක සහ බැක් එක අපි ෆිනිෂ් කරගත්තා. ඊළඟට අපි පිටිප අංශය මූට්ටු කරගන්න, උරයිස මූට්ටු කරගන්න. අංශය නෙවෙයි, උරයිස මූට්ටු කරගන්න යන්නේ. වාටිය මහ ගන්නවා. සාමාන්‍යයෙන් හෙම් එකක්, එහෙම නැත්නම් අපි වාටියක් අපි ඩබල් ඩබල් ලයින් ගහනවා. ඒ කියන්නේ මැහුම් දෙකක් අපිට ගහගත්තොත් ඒකේ ලස්සන නිමාවක්. මොකද මේක අපි පැට්ලොක් එකකින් මැහුවා වගේ අපිට පෙනුම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට තනි මැහුම ගහන්නත් පුළුවන්. ගැටලු අඩුයි. මේ විදිහට
මේකේ අපිට මෙහෙම ඕලොක් පාරක් ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක මේ විදිහට ඉවර කර ගන්න පුළුවන්. මම ඉක්මනින් මේකට ඕලොක් පාරකුත් ගහගෙන මෙන්නම් එතන. අංශය මෙන්න මේ විදිහට අපි මහගමු. අඟල් 10ක් විතර 10ක් 12ක් විතර අපි පොඩි ඕපන් එකක් තියාගන්නවා. ඒක තමයි මෙතන නොට් එකක් විදියට අපි ගැට ගහන්න මෙන්න මෙහෙම ගත්තේ. ඊළඟට අපිට පුළුවන් මේක ලස්සනට නිමා කරගන්න උගලන්ට මේ වාටිය හැමිහිට අපිට මහ ගන්න පුළුවන්. ඒක ඕලොක් කරලා තනි මැහුමක් ගහ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට දිගටම මහ ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට අපිට අවසාන නිමාව ඇඳුමේ එනවා. මෙන්න බලන්න අපේ ටී-ෂර්ට් එක ඇත්තටම හරිම ලස්සනයි. මෙතන බැගි කොටසක් හිටිනවා. පොඩි දෙයයි තිබුණේ. නමුත් ලස්සනක් ටී-ෂර්ට් මෙටීරියල් එකත් නිසා මේකේ ලස්සනක් තියෙනවා. මේක අපිට මේ විදිහට කොට කරලා පොඩක් මෙහෙම රැලි විදිහට මෙහෙම අපේ හිප් එකෙන් හිර වෙලා හිටිනවා. ඒ විදිහට ගන්නත් පුළුවන්. මෙන්න බලන්න අපේ ටී-ෂර්ට් එක. තවත් මේ වගේම ලස්සන දෙයක් අරගෙන අපි ඉක්මනින්ම හමුවෙමු. ඉතින් එතක් හැමෝටම සුබම සුබ දවසක්.